පහුගිය තරඟ විභාගවලදී අපේක්ෂකයෝ වැඩිම ප්‍රමාණයක් අසමත් වූ පේපර් එක අසමත් වූ පේපර් එක බවට පත් වෙන්න තවත් මේක අමාරු තත්ත්වයකට පත් කළ තියෙනවා මේක සාමාන්‍යයෙන් අධ්‍යාපන පරිපාලන විභාගයේදී සිංහල භාෂාව ඉතාමත් පහසු පේපර් එකක් ඔයගලන්ට එන්නේ ඒ හේතු කොටගෙන ලකුණු 40 දක්වා අධ්‍යාපන පරිපාලන සේවා විභාගවලදී මේක අවම වීමකට ලක් වෙනවා අශින් සර් මම හිතන්නේ අවබෝධයේ ප්‍රශ්න පත්‍රය ගැන සවිස්තරාත්මක චතුරස පැහැදිලි කරා එහෙනම් අවබෝධයේ ප්‍රශ්න පත්‍රය කියන්නේ මොකක්ද අන්තර්ගත වෙන්නේ මොනවද කියලා ඔබට පැහැදිලි කිරීමක් වෙන්න ඇති ඊළඟට ඔබට තියෙන දෙවෙනි ප්‍රශ්න පත්‍රය තමයි ළමයි බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාවය බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාවය මේ පාර ඒකෙත් විෂය නිර්දේශ හාත් පසින්ම වෙනවා හොඳයි කාලය පැය එකක ප්‍රශ්න පත්‍රයක් ඔබට ලැබෙන්නේ කාලය පැය එකයි ඒ ප්‍රශ්න පත්‍රයේදී බහුවර්ණ සහ කෙටි ප්‍රශ්න තමයි ඔබෙන් අහන්නේ බහුවර්ණ සහ කෙටි ප්‍රශ්න සංඛ්‍යාව ප්‍රශ්න 50යි කාලයේ පැයයි කියන්නේ ප්‍රශ්න 50යි හැබැයි විශේෂත්වය තමයි ඒ ප්‍රශ්න මේ පාර නිර්මාණය වෙන්නේ විෂය නිර්දේශ දෙකක් යට මතක තබා ගන්න රයිට් එකක් තමයි බුද්ධි පරීක්ෂණය කියන විෂය නිර්දේශය අද ඉඳන් ඔබ අධ්‍යයනය කරන්නේ ඕවා බුද්ධි පරීක්ෂණය ඔබ ලියා ගන්න මෙන්න මේ පාඩම් එකක ටික බුද්ධි පරීක්ෂණය යටතේ එකක් තමයි විශේෂයෙන්ම ෂේන්ස ළමයි මතක තබා ගත යුතු කාරණාවක් බවට පත් වෙන කියන්න වෙනවා අපිට බුද්ධි පරීක්ෂණය යනු ගණිතය නොවේ හරි බුද්ධි පරීක්ෂණය යටතේ ඔබට තියෙන පළවෙනි එක තමයි තාර්කික විශ්ලේෂණය ලියා ගන්න ඔය පාඩම තාර්කික විශ්ලේෂණය කියලා කියන්නේ තර්කන රාමු ඔබ අහලා තියෙනවද ඔය ගැටළු මාදිලිය කවුරු හරි නිකමට අහලා තියෙනවද උදාහරණයක් ඔබට මෙහෙමයි අමල් බිමල් කමල් විමල් කියන හතර දෙනා ගණිතයේ විද්‍යාව ඉංග්‍රීසි බුද්ධ ධර්මයේ උගන්වනවා මොවුන් සේවය කරන්නේ මෙන්න මේ කලාපවල මොවුන් පාසලට පැමිණෙන්නේ මෙන්න මේ දිනවල මොවුන් පාසලට පැමිණෙන්නේ බස් රථයෙන් කෝච්චියෙන් බයිසිකලයෙන් බයික් එකකින් ඔන්නෝවා ඉතින් අවසානයේ කියයි විමල් සේවය කරන්නේ මොන කලාපයේද එක එක තොරතුරු දීලා අපි ඕකට කියනවා තාර්කික විශ්ලේෂණය කියලා සාමාන්‍යයෙන් ප්‍රශ්න දෙකක්වත් බලාපොරොත්තු වෙන්නේ තේරුණාද එක ගැටලුවක් අනු කොටස් පහකට විතර කැඩෙයි එතකොට ඔය වගේ ගැටලු දෙකක් ආවා කියන්නේ ඔබට ප්‍රශ්න 10යි ලකුණු 20යි හරි ගියොත් ලකුණු 20ම ගොඩ වැරදුණු ලකුණු 20ම අනාතයි තේරුණාද එතකොට තර්කන රාමු අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි විධිමත් තර්කන රාමු ඔබ පන්තිය දුගන්නන්න මොනවද විධිමත් තර්කන රාමු කියන්නේ එකක් තමයි විධිමත් තර්කන රාමු අනෙත් එක තමයි අවිධිමත් තර්කන රාමු විධිමත් තර්කන රාමු සහ අනිත් එක අවිධිමත් තර්කන රාමු නිකම් මම ඔබට පැහැදිලි කළොත් විධිමත් තර්කන රාමුවක් කියන්නේ මෙහෙමයි දෙන දත්ත ප්‍රමාණවත් සම්පූර්ණයෙන්ම තර්කන රාමුව විසඳන දෙන දත්ත ටික ඇති එතකොට નિરાයාසයෙන්ම උත්තර ටික නේක විධිමත් දත්ත ටික ප්‍රමාණවත් වන්නේ නම් ඔබට පිළිතුරු වලට ලැබිය හැකිය විධිමත් හැබැයි අර මම කියවනේ අවිධිමත් කියලා එක ඒ අවිධිමත් කියලා කියන්නේ දෙන ලද තොරතුරු ප්‍රමාණවත් නැහැ දෙන්නද තොරතුරු ප්‍රමාණවත් නැහැ එම නිසා නිගමන අවිනිශ්චිතයි ඔන්න ඔය තර්කන රාමු වලින් තමයි ඔබ ප්‍රවේශම් වෙන්න ඕන ඒ කියන්නේ මෙහෙමයි දැන් ළමයි දැන් විභාගයේ තර්කන රාමුවක් දුන්නොත් දත්ත ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ තර්කන රාමු විස දෙන්නේ නැහැ කියලා හිතන්නකො එහෙම එකක් දැන් විභාගය ආවේ අවිධිමත් එකක් ඔබ කරන්නේ ඔබ ඒක විසඳන්න උත්සාහ කරනවා විසඳන්න බැරි එකක් කොහොමද විසඳන්න හදන්නේ තේරුණාද අන්න එතකොට අවිධිමත් තර්කන රාමු වලින් ඔබ හිර වෙනවා. ඒ කියන්නේ ඔබ තර්කන රාමුව හදාගෙන යද්දී ඔබ කිසියම් තැනක හිර වුණොත් ඔබේ තර්කන රාමුව නවත්තන්න ඕනේ. නවත්තලා බලන්න ඕන උත්තර වලට. අන්න එතකොට ඒ උත්තරේ තියෙන ඔබ හිර වෙච්ච තැන. තේරුණාද? අපි ඔයාලට කියන අවිධිමත් තර්කන රාමුව කියලා එහෙනම් ඔබට සිද්ධ වෙනවා තර්කණේ කියන එකට පස්සේ හබයන්න එහෙනම් එක පාඩමක් තමයි තාර්කික විශ්ලේෂණය. දෙවෙනි එක තමයි ආදේශණය. දෙවෙනි පාඩම තමයි ආදේශණය. ඔය ආදේශණය කියලා කියන්නේ බුද්ධි පරීක්ෂණයේ පාඩම් එකක් තියෙනවා. රහස් භාෂා ලිවීම කියන සීක්‍රට් ලැන්ග්වේජ් රහස් භාෂාවකින් ලිවීම බය වෙන්න පවුවට ඈ රහස් භාෂාවකින් ලිවීම ආදේශනේ ඒ යටතේ ඔබට එන්න පුළුවන් තව සංඛ්‍යා ජාල තව ඔබට ඒ යටතේ මෙන්න පුළුවන් තව එකක් තමයි සුදෝකු ප්‍රහේලිකා මොකද්ද සර් ඒ කිව්වේනේ සුදුකු ප්‍රහේලිකා සුයන්නයි දොයන්නයි කුයන්නයි සුදුකු ප්‍රහේලිකා
කවුරුහරි සුදුකු ගැන අහලා තියෙනවද එක්කෙනෙක්වත් ඉන්නවද මෙතන ඔව් කවුරුහරි ඉන්නවා නම් නිකන් chat box එකට දාන්න සුදුකු කියන වචනේ හරි අහලා තියෙනවනะ yes අහලා තියෙනවනේ ඔය සුදුකු කියලා කියන්නේ ජපන් ජාතිකයෝ පොඩි කාලේ ඉඳන් ඒ ඉස්කෝලවල ළමයින්ගේ බුද්ධිය වර්ධනය කරන්න හදන දෙයක් තමයි සුදුකු කියලා කියන්නේ නමුත් අපේ අවාසනාවට අපිට ඒව ඉගෙන ගන්න ලාත් සිද්ධ වෙලා තියෙන තරග විභාගවල ඒක අසාර්ථකයි කියලායි මම මේ කියන්නේ. ඔව් අනිවාර්යෙන්ම එන්න ඕන විශේෂ නිර්දේශවලට. දැන් ඔබ කොහොමද සුදුකු ඉගෙන ගන්න? අදේ ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. අදේ ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම තියෙනවා ස්මාර්ට්ෆෝන් එක. හැමෝම තේ තියෙනවා. ඔය ස්මාර්ට්ෆෝන් එකේ තියෙනවා Google Play Store කියලා එකක් තියෙනවා. Google Play Store. ඔය Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සුදුකු කියන එක ඩවුන්ලෝඩ් කරගන්න. සුදුකු ඇප් තියෙනවා දැන්. සුදුකු ඇප් එකක්. සාමාන්‍යයෙන් ඉස්සෙල්ලාම ආ ප්‍රයිමරි වලට ගන්නවලු හොඳයි එහෙනම් හොඳයි අත්‍තරම හොඳයි ඒක සුදෝකු ඇප් තියෙනවා ඉස්සෙල්ලාම වල 6 6 පසල් එකක් හදන්න 6 6 ප්‍රහේලිකාවක් හදන්න ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො එතකොට තේරෙයි ඉස්සෙල්ලා 6 එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඒක නිකන් හදන්න ඒක හැදුව හැකි ඔයාලට ඒ ගේම් එක තේරෙයි 6 හදලා හොඳටම ප්‍රැක්ටිස් වුණොත් 9 හදන්න ගන්න එහෙනම් සුදෝකු වලින් ඔබට ගැටලු කිහිපයක් එනවා මතක තබා ගන්න අදින ගොන්න ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්ත අද හැදුවේ මං කියවනේ දැන් අදින මෙතන බහින්න ඕනේ කියලා ඒ බහින්න ඕන ආකාරය තමයි මේ ඔරියන්ටේෂන් එකදී කියලා දෙන්නේ නැතුව ගැසට් පත්‍රේ මම මෙතන අනිත් පැත්තට කිව්වොත් තේරුම් නැහැ ඔබ මේකෙන් ගත්ත දෙයක් නැහැ ඔබට ගැසට් පත්‍රයේ අවබෝධයේ තේරුම් ගන්න පුළුවන් නමුත් ඔබට විභාගයකට වැඩ කරගෙන පිළිවෙල ඔබට ඉගෙන ගන්න බැරි වෙයි ඒ නිසා ඔරියන්ටේෂන් එකේදී මූලික වශයෙන් බේස් කරන්නේ වැඩ කරන පිළිවෙල ගැන ඔබ විශේෂයෙන් මතක තබා ගන්න ඒකට හේතුව ඔබ සියලු දෙනාටම ගැසට් පත්‍රයේ කියලා තේරුම් ගන්න පුළුවන් නිසා මං ආ යමුතුෙන් ගැසට් පත්‍රය ගැන කියවන්න යන්නේ නැහැ ඒක අවිනිශ්චිතයි ඒකේ දෙගන තේරුමක් නැහැ ඒක රිසල්ට් එකටත් හානියක්. ඒකට නං ආදේශණය. තුන්වෙනි එක තමයි අර්ථකථනය. තුන්වෙනි එක තමයි අර්ථකථනය. අර්ථකථනය. හතරවෙනි එක සම්බන්ධතා දැකීම. සම්බන්ධතා දැකීම. සම්බන්ධතා දැකීම. ওই සම්බන්ධතා දැකීමට විශේෂයෙන් පාඩම් එක අපේ දෙකක් තියෙනවා එකක් තමයි බන්ධන කියන පාඩ බන්ධන බන්ධන ළමයි බන්ධන වර්ග 16ක් තියෙනවා බන්ධන වර්ග 16 ඉගෙන ගන්න වෙනවා මේකෙදී බන්ධන අනිත් පාඩම තමයි පද සම්බන්ධතා කියන පාඩ පද සම්බන්ධතා සම්බන්ධතා දැනීමට බන්ධන සහ පද සම්බන්ධතා ඊළඟ එක පරිවර්තන ගැටලු පරිවර්තන ඔය පරිවර්තනයේ ගැටලු කියලා කියන්නේ ඕක මේ ඉන්දියන් IQ වලින් ආපු එකක් ඇත්තටම අපිට විශේෂයෙන්ම යන්ත්‍රයකට ඉලක්කම් කිහිපයක් ඇතුල් කරනවා ඉලක්කම් කිහිපයක් ඇතුල් කරයින් පස්සේ ඒවා පියවරෙන් පියවරකට වෙනස් වෙනවා ඒ යන්ත්‍රය අවසාන පියවරේදී අවුට්පුට් එකක් දෙනවා අපිට කියනවා ඉතින් විනාඩි 50ක් ඇතුලේ මේ යන්ත්‍රය කරේ මොකද්ද කියලා තේරුම් ගන්න කියලා හරි ලේසි ඔය අලුත් පාඩම් જાතියක් ඔය අපි පිළිවෙල පිළිවෙල ක්ලාස් එකේදී කරමු ඒතකොට ඔබට තේරෙයි අපි ඔකට කියනවා සම්බන්ධතා දැනීම කියලා විශේෂයෙන්ම යන්ත්‍රයකට ඉලක්කම් කිහිපයක් ඇතුළු කරන ගැටලුවක්. ඔය චතුර සර්. මේ විශේෂයෙන්ම මේ ඔය යන්ත්‍රයකට ගණන් ඇතුළත් කිරීම කියන එක පහුගිය අධ්‍යාපන පරිසරි ගුරු අධ්‍යාපන කේසේම විවෘත විභාගය තුලත් මේ ප්‍රශ්නය නිර්මාණය වුණා. ඔව් අනිවාර්යයෙන්ම මේක මතක තබා ගන්න. ඊළඟ කාරණේ තමයි ගැටලු විසඳීමේ හැකියාව. ඊළඟ පාඩයක තමයි ගැටලු විසඳීම. ඒ ගැටලු විසඳීමට අපි කියන්නේ මිශ්‍ර අභ්‍යාස. කොට කියන්නේ මිශ්‍ර අභ්‍යාස විශේෂයෙන්ම ওই සංකරණ සංයෝජන ඊළඟට කුලක භාවිතය වෙන් රූප ඔව අතර ඉතාමත් ප්‍රසිද්ධයි ඉතාමත් ප්‍රසිද්ධයි මේ ගැටලු ටික ඊළඟ තමයි හේතුඵල සම්බන්ධතාව අවබෝධ කර ගැනීම හේතුඵල සම්බන්ධතාව අපි යන්නේ ඒකට කියනවා වාච්‍ය තර්කණේ කියලා verbal reason වාච්‍ය තර්කණේ වාච්‍ය තර්කණය ඊළඟ තමයි සංඛ්‍යා රට සංඛ්‍යා රට විශේෂයෙන්ම කොටු රවුන් ත්‍රිකෝණ ඇතුළේ ඔබට ඊළඟට එන්න ඕන මොන රටාවද කියලා හොයන්න නැත්නම් ඊළඟට එන්න ඕන ඉලක්කම් මොනවද කියලා කියන්න right ඔන්න ඔය ටික ඔබට සිද්ධ වෙනවා බුද්ධි පරීක්ෂණයේ යටතේ ඉගෙන ගන්න. හැබැයි ඔබට බුද්ධි පරීක්ෂණයේ විතරක් නෙමෙයි තියෙන්නේ. ඔබට තියෙනවා අභියෝග්‍යතාවය.
එනං ඉතුරු කොටස තමයි අභියෝග්‍යතාවය ඒකටන පාඩම් එකක ටික ඔය ඔක්කොම එකම පේපර් එකකට එන්නේ කාලේ පැයකට ඈ රයිට් ඒකට ඔබට එනවා රූපී අභ්‍යාස රූපී අභ්‍යාස රූපීය අභ්‍යාස ඊළඟට ඒකට තව ඔබට අලුතෙන් එකක් එනවා ප්‍රකාශනීය තර්කණේ ප්‍රකාශනීය තර්කණේ ඔයාලට ඔක්කොම ක්ලාස් එකේදී කියලා දෙන මොනවද මේ ප්‍රකාශනීය තර්කණේ කියන්නේ ප්‍රකාශනීය තර්කණය ප්‍රකාශනීය තර්කණය ඊළඟට ඔබට එනවා නිගමන වලට එළඹීම නිගමන වලට එළඹීම අනිත් එක ඔබට එනවා sannivedana kusalata sannivedana kusalata ඒ sannivedana kusalata වලට අර සිංහල වගේ ලොකු ඡේදයක් දීලා අහනවා ඉතින් මේකෙන් පළවෙනි නිගමනයේට විතරක් එළඹෙන්න පුළුවන් නම් අංක 1 දෙවෙනි නිගමනයේට විතරක් නම් අංක 2 නිගමන දෙකම සත්‍ය නම් අංක 3 නිගමන දෙකම අසත්‍ය නම් අංක 4 පළවෙනි නිගමනයේ සත්‍ය වෙලා දෙවෙනි නිගමනයේ අසත්‍ය නම් අංක 5 දෙවෙනි නිගමනයේ සත්‍ය වෙලා පළවෙනි නිගමනයේ අසත්‍ය නම් අංක 6 ආන් ඒ වගේ ගිය පාරාව දුම්වැටි පාණේ ගැන තියෙන එකක් ඉස්සරහට ක්ලාස් එකේදී කරමු මොනවද මේ ඔය විශේෂයෙන්ම ඔය මේ sannivedana kusalata කියන්නේ මොනවද කියලා අන්න ඒ විදිහට ඔබට සිද්ධ වෙනවා මේ බුද්ධි පරීක්ෂණය හා අභියෝග්‍යතාවය කියන එකට ඔය පාඩම් එකක ටික ගැන විශේෂයෙන්ම අධ්‍යයනය කරගන්න බය වෙන්න එපා මේකේ රෙකෝඩින් එකක් ඔබට හෙට දෙනවා ඔබට මග හැරිච්ච ඒවා ටික ඔබට පුළුවන් රෙකෝඩින් එක බලලා අධ්‍යයනය කරගන්න රෙකෝඩින් ඔය තාමත් ප්‍රොසෙස් තියෙන රෙකෝඩින් එක යනවා මේක ඉවරුණයින් පස්සේ හෙට උදෑසන 8ට පෙර රෙකෝඩින් දෙනවා ඔබ ඒ ටික බලලා ඔබ අවසන් කරගන්න ඔබට මග හැරිච්ච ඒක ටික මේ ඔක්කොම ටික රෙකෝඩින් එකේ තියෙනවා රයිට් එතකොට මේ ගැටලු ටික ඔබට එන්නේ කාලේ පැයකට ළමයි මතක තියාගන්න සාමාන්‍යයෙන් ඇත්ත කතාව තමයි මේ අධ්‍යාපන පරිපාලන සේවා විභාගයේ IQ එක අමාරුයි ඒක අමාරුයි SLS වගේ නෙමෙයි මේ බය කරනවා නෙමෙයි මම මේ ඇත්ත කියන්නේ තේරුණාද මේ SLS වගේ නෙමෙයි SLES එකේ බුද්ධි පරීක්ෂණ අභියෝගතා ප්‍රශ්න පත්‍රය එකක් අමාරුයි ඒ අමාරුයි කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි නෙමෙයි ඒ අපේක්ෂකයන් මේ ඒ අදාළ පාඩම් එකක ටික අධ්‍යයනය කරලා නැති නිසා අදාළ පාඩම් එකක ටික අධ්‍යයනය කරලා නැති නිසා තමයි මේ හුඟක් අය කියන්නේ IQ අමාරුයි කියලා. ඒ නිසා ඔබට මම පළමුවෙනි දවසේම කියනවා හොඳට මතක තියාගන්න මේ IQ කියලා කියන්නේ combined maths එකක් නෙමෙයි. ඒක මේ සංයුක්ත ගණන් පේපර් එකක් නෙමෙයි. එහෙනම් මේක ගැසට් පත්‍රයේ දාන්න ඕන බුද්ධි පරීක්ෂණයේ හා අභියෝග්‍යතාවයේ නෙමෙයි මේක දාන්න ඕන මූලික ගණිතයේ කියන. එම් පේපර් එකක් නෙමෙයි. ඒ හින්දා ඔබ සියලු දෙනාට මිස්සෙල්ලා මම මේ පළවෙනි දවසම කියන්නේ කිසියම් කෙනෙක් සූත්‍ර දදා XY දදා ධන කිරීම අඩු කිරීම දදා මුළු බෝඩ් එකක් පිරෙන්න හදනවා නම් ඒ මෑන් උගන්නන්නේ IQ නෙමෙයි ඒ උගන්නන්නේ combined maths තේරුණාද ඒ හින්දා ඒ වගේ ගැට්ටු වලට යන්න එපා ඔබ හිරවේ මම දැන් ඔබට කියන්නේ පාඩම් එකක ටික හැමදාම උගන්වනවා නම් හිරවෙක් නගන්න එකක් හිරවා දෙකක් නගිනවා පා තුනක් පල්ලෙහාට බහින හැමදාම කෝච්චි පෙට්ටි ගන්න ගයින්ද යනවා නම් හැමදාම ටැංකියකට වතුර පුරවපුවෝ ඉන්නවා නම් ඔබ ඉගෙන ගන්නේ ලකුණු පහකට විතරයි මතක තියාගන්න ඔබට ඒවයින් එන්නේ ගැට්ලු 3යි කියන්නේ ලකුණු 6යි මුළු 100ම ලකුණු 6කට ඉගෙන ගන්න ඒ නිසා ඔබ විශේෂයෙන් මේ වගේ දේවල් වලින් ඈත් වෙලා ඔබ අනිවාර්යයෙන්ම IQ කියන පේපර් එක අධ්‍යයනය කරන්න ඔබ අපේ පන්ති වලට සහභාගී වුවත් එකයි නැතත් එකයි මම මේ අද පළවෙනි දවසේ ඔබට පැහැදිලි කරලා දෙන්න ඔබ යා යුතු පාර මොකද්ද කියලා ඔබ ඒ පාරේ ගිහිල්ලා අධ්‍යයනය කරන්න එතකොට අනිවාර්යයෙන්ම ඔබට ප්‍රතිඵලය කියන එක හම්බෙලා තියෙයි එහෙනම් විශේෂයෙන්ම මතක තියාගන්න ඔබේ බුද්ධි පරීක්ෂණ අභියෝගතා ප්‍රශ්න පත්‍රය ඉතාමත් පරිස්සම් වෙන්න ඕන කාරණයක් හැමදාම XY දදා උගන්වනවා නම් එහෙම නැත්නම් හැමදාම එකම පාඩමක් කරනවා නම් ඔබට තීරණයක් ගන්න කාලයක් ලැබිලා ඇති ඔබට හිතන්න දෙයක් ඉතුරු වෙලා ඇති මම ඔබට දැන් පාඩම් එකේ පළවෙනි දවසේ පැහැදිලි කරලා දීපු නිසා අනිවාර්යයෙන් මේ දේ ගැන විශේෂයෙන් කල්පනා කරන්න ඒ තමයි ඔබේ බුද්ධි පරීක්ෂණය හා අභියෝගතාවය. එතකොට විශේෂයෙන්ම අපි ඔය ඉන්නවනේ මේ අර soft skills වලට පුරුදු වෙච්ච කක්කේ මුදු කුසලතා වලට පුරුදු වෙච්ච ටීචර්ලා සර්ලා ඉන්නවා. එතකොට එයාලා කියන කාරණේ අනේ සර් කත්තට IQ නම් බෑ. ඒ මතයත් එක්ක මම එකග වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ඔබට ගණිතේ බැරි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඔබට IQ බැරි වෙන්න බෑ. ඒකට හේතුව IQ කියන්නේ වෙනම පාඩම් එකක්. බන්ධන කියන්නේ මං කව පාඩම් 16ක්. බන්ධන 16ක්. සංඛ්‍යා ජාල කියන්නේ ඒක හදන වෙනම ක්‍රමයක්. අර්කණ රාමු ගත්තොත් ඒව හදන ක්‍රම තියෙනවා. වෙන් රූප ගත්තොත් ඒව හදන ක්‍රම තියෙනවා. මේක තමයි ඊසි මෙතඩ්. ත්‍රිකෝණ ගාන හොයන හැටි, කොටු ගාන හොයන හැටි, සමචතුරස්ර ගාන හොයන හැටි. ඔබ අපි ගාව තියෙනවා ඊසි මෙතඩ්. ඒ කියන්නේ හුඟක් අය ගුරු වාලා භාවිතා කරන ක්‍රම වේද වලින් බැහැර වෙලා අපි IQ වලදී අපි හඳුනා ගන්නවා කෙටි ක්‍රම. ඉතින් ඔබට සිද්ධ වෙනවා කෙටි ක්‍රම පස්සේ හඹා යන්න. එතකොට ගැටලු 50ක් එද්දී ඔබට සිද්ධ වෙනවා එක ගැටලුවක්
තප්පර 50ට හදා. ඒක තමයි ඔබට දෙන අභියෝග. තේරුණාද? තප්පර 50න් ගැටලුව අවසන් කරන්න ඕනේ. තප්පර 50න් ගැටලුව අවසන් වුණේ නැත්නම් ඔබ ඒ ගැටලුවෙන් එළියට යන්න ඕනේ. ඔබ ඒ ගැටලුවෙන් එළියට ගිහිල්ලා ඔබට සිද්ධ වෙනවා ඊළඟ ගැටලුව පස්සේ අධ්‍යනය කරන්න. ඒ හින්දා තප්පර 50ට හදන්න නම් ස්පීඩ් එක රජෝ හදා ගන්න වෙයි. අනිවාර්යම ස්පීඩ් එක තියෙන්න එපා. එහෙනම් අද ඉඳන් ස්පීඩ් එක හදා ගන්න ඕනේ. අද වැඩ කරන හැටිත් කියලා දෙනවා. තේරුණාද? ඒ හින්දා අද ඉඳන් දෙයියන්ගේ පිටින් වැඩ ආරම්භ කරන්න. ඔයාලා සියලු දෙනාට බැරි ළමයි නෙමෙයිනේ. ඔය උමනාවක් තියෙන කට්ටිය තමයි ඔය ඔතන ඉන්නේ. ඒ හින්දා අනිත් එක පිළිවෙලට ටික ආරම්භ කරන්න. උජතුමස. අනිත් එක මෙතන අපේ ගොඩාක්ම අපි දන්න විදුහල්පතිවරු ඊළඟ ගුරු සේවයේ ඉතාමත්ම මේ විශිෂ්ට නිලධාරීන් රාශියක් මේ විභාගයට පෙනී සිටින මම දන්න විදිහට ඉතින් මේ පරිමේයම්ම ළමයි වෙනුවෙන් වැඩ කරන කට්ටියක් ඉන්නකොට තමන් වෙනුනොත් පොඩි කැපකිරීමක් කළා මේ අවස්ථාව අවුරුදු 5කට පාරක් ලැබෙන අවස්ථාවක්. එතකොට ආපහු අවුරුදු 5කින් 6කින් තමයි ඊළඟ අවස්ථාව වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට මේ මොහොතේ අවුරුදු 35ක් 36ක් වෙච්ච කෙනෙක් අවුරුදු 40 පනිනවා ඊළඟ පාර කැසට් වෙනකොට. ඒ කියන්නේ ජීවිතය අවුරුදු 5ක් නිකන් පස්සට දාගන්න වගේ අවස්ථාවක්. ඒක නිසා මේ මාස 3ක 4ක කාලය සාමාන්‍ය එක්සෑම් එක මාස 4ක් ඇතුළත පවත්වන්න නියමිත වෙලා තිනවා. නමුත් මේ කොවිඩ් කියන තත්ත්වයේ හේතු කොටගෙන උක අපිට මාස 5ක් හෝ 6ක් දක්වා කල්යෑමක් සිද්ධ වෙන්න පුළුවන් වර්තමානයේ තියෙන ප්‍රශ්නත් එක්ක. ඉතින් මාස 6ක් තියෙනවා කියලා කියන්නේ මේ මාස 6 තුළ ඕගලන්ට ඉතාමත්ම හොඳින් වැඩ කිරීමේ කාල හැකියාවක් ලැබෙනවා. අනිත් එක තමයි දැන් පාසල් වලට යෑමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ගෙදර ඉඳලා තමයි ඔයගොල්ලෝ ඔන්ලයින් අධ්‍යාපනය තුලින් ළමයිට උගන්වන්නේ. ඒකට ඒ නිසා යම් කිසි කාල සීමාවක් ඔයගොල්ලන්ට ඉතිරි වීමක් සිද්ධ වෙයි. ඒ කාල සීමාවත් ඔයගොල්ලෝ මේ විභාගය වෙනුවෙන් කැප කරන්න පොඩ්ඩක් මෙව කරගමු අපි. එතකොට දැන් ඉස්කෝලේ තිබිච්ච බාහිර වැඩ වගේ ඒවා ගොඩක් බාහිර වැඩ කැප කිරීමෙන් කරපු ගුරුතුමෝ මෙතන ඉන්නවා. එතකොට මේ මොහොතේ තියෙන වාතාවරණෙත් එක්ක ඒ කාල සීමාවත් මං හිතන්නේ ඉතිරි වීමක් සිද්ධ වෙයි. ඉතින් ඒක නිසා ඒ සියලුම දේවල් මේ විභාගය වෙනුවෙන් කැපකිරීමට අවශ්‍ය කාල සීමාවක් ස්වභාව ධර්මයේ විසින් අර කොවිඩ් කියන වසංගතය ඇත්තම කිව්වොත් අපි තර්ජනයක් තමයි ලෝකයට. නමුත් ඒක ඕගොල්ලෝ යම් කිසි ආකාරයකට ඕගොල්ලන්ට ධනාත්මක සාධකයක් විදිහට ලබා ගන්න ඕගොල්ලන්ට වැඩ කරන්න යම් කිසි කාලයක් වෙනදට සාපේක්ෂව ලබා දීපු නිසා. දැන් ඉස්කෝලේ පවත්තන කාලෙක මේක තිබ්බනම් ඕගොල්ලෝ දන්නවනේ ඕගොල්ලන්ට කොච්චර වැඩ ප්‍රමාණයක් කරන්න වෙනවද කියලා. හැබැයි ඊට සාපේක්ෂව දැන් යම් කිසි ප්‍රමාණයක් වැඩ අඩුවීමක් වෙලා තියෙනවනේ. ඒක නිසා ඒ අඩු වෙච්ච වැඩ ප්‍රමාණය මෙන්න මේකට යොමු කළා මේ එක්සෑම් එකට වැඩ ගන්න කාලේ වැඩි කර ගැනීමක් සිද්ධ කරගත්තොත් ඕගොල්ලන්ට ජයග්‍රහණය කරන එක අපහසු නෑ. විශේෂයෙන්ම ළමයිට මඟ පෙන්වන ගුරුවරු විදිහට තමන්ටත් මේක තුල මඟ පෙන්වීමක් සිද්ධ කරගන්න පුළුවන්. තමන්ගේ අනාගත වෘත්තිය දියුණුවටත් මේක වර්ධනය කරගන්න පුළුවන් නේද දශින් සර්? ඔව් අනිවාර්යයෙන්ම. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම තමන් ගැනත් හිතන්න කියලා තමයි ඕකේ චතුකස විශේෂයෙන්ම ඔබට අවධානය යොමු කරේ. හරි, එතකොට මම හිතනවා අභියෝග්‍යතාවය හා බුද්ධි පරීක්ෂණය කියන එක ගැන ඔබට යම් කිසි ආකාරයකින් පැහැදිලි කිරීමක් ලැබෙන්න ඇති. ඊළඟට ඔබට තියෙන තුන්වෙනි ප්‍රශ්න පත්‍රය තමයි අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණය. අශේන් සර්, අපි මේගොල්ලන්ට අර කොටස් 13 කියමු නේද පිළිවෙලට ලියා ගන්න. ඔජතුමස මේ ආහරි කොටස් 13 කිව්වොත් චතුකස එකක් පොත හදා දීමේදී අපි කියමු. ආ පොත හදා දෙනවා. එතකොට කියන්න. හරි, මම යන තුන්වෙනි ප්‍රශ්න පත්‍රය මේ වෙලාවේ. අමිත් සර් ඉන්නවනේ. හරි, ඔව්. අධ්‍යාපන පරිපාලන පොඩ්ඩක් අමිත් සර් ඉන්න. එතකොට මයික් එක ඔන් දාන්නකෝ යා. හරි. දෙන්නද? අමිත් සර් මයික් එක ඔන් කරගන්න. හරි චතුර සර්. ඔව්. හරි. එතකොට අධ්‍යාපන පරිපාලනය හා කළමනාකරණ විෂය අමිත් සර් ඒ ගැන පැහැදිලි කරමුකෝ. හොඳයි. සුබ දවසක් ඔබ සියලු දෙනාටම. ඇත්තටම අධ්‍යාපන පරිපාලනය සහ කළමනාකරණය කියන විෂය. අමිත් සර් විනාඩියක් ඉන්න. අශේන් සර් පොඩ්ඩක් අමිත් සර් අපි හඳුන්වා දෙමු ළමයිට නේද? ඔව්. විශේෂයෙන්ම හඳුන්වා දීමක් කරන්න ඕන මේ ඉන්නේ ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ඉන්න නිලධරයෙක් අමිත් ප්‍රසන්ත. මේ වෙද්දී රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ මේ සම්බන්ධයෙන් සර් කටයුතු කරන්න. එතකොට කොළඹ විශ්වවිද්‍යාලයේ බීඑඩ් එක අධ්‍යාපන පීඨයේ ඉහළම සාමාර්ථයක් ලැබලා ඉතිපසර් කෙනෙක්.